හරි, එතකොට අපි අද යන්නේ මේ සමග ප්‍රතිරෝධයේ සෙවීම සම්බන්ධයෙන් කතා කරලා තිබ්බා. වෙන වෙනම, ඒ කියන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ වල සමග ප්‍රතිරෝධය හොයන විදිය, ඊට පස්සේ සමාන්තරගත ප්‍රතිරෝධ වල සමග ප්‍රතිරෝධය හොයන විදිය ගැන කතා කරා. එතකොට අද අපි යන්නේ එදෙනී ඉස්සරහට ඒ ක්‍රම දෙක පාවිච්චි කරලා ප්‍රතිරෝධ පද්ධතියක සමග ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද කියලා බලමු. හරි, එතන දාන්න මේ පොඩි අනුමාතෘකාවක්. ප්‍රතිරෝධ පද්ධතියක ප්‍රතිරෝධ පද්ධතියක සමක ප්‍රතිරෝධයේ සෙවීම හරි. එතකොට දැන් ප්‍රතිරෝධ පද්ධතියක් කියලා කිව්වේ ප්‍රතිරෝධ ගොඩක් එකට සම්බන්ධ වෙලා හැදෙන කොටසක්නේ. ඉතින් එහෙම ප්‍රතිරෝධ පද්ධතියක් ගත්තහම ඒ ප්‍රතිරෝධ පද්ධතියේ අපිට මේ ගන්න තියෙන සම්බන්ධතා දෙක කියන්නේ අර කලින් තිබ්බ සම්බන්ධතා දෙකම තමයි. ඒ කියන්නේ ශ්‍රේණිගත හෝ සමාන්තරගත. උදාහරණයක් විදිහට නම් අපි මෙහෙම පරිපථයක් ගමු. හරි, එතන ඉස්සෙල්ලා මෙහෙම වාක්‍යයක් දාලා ඉන්න. ප්‍රතිරෝධ සමූහයක් ශ්‍රේණිගත සහ සමාන්තරගත. ශ්‍රේණිගත සහ සමාන්තරගත වන පරිදි එකිනෙක සම්බන්ධ වී ප්‍රතිරෝධ පද්ධතියක් නිර්මාණය වේ. ප්‍රතිරෝධ පද්ධතියක් නිර්මාණය වේ. එවැනි පද්ධතියක සමක ප්‍රතිරෝධය සෙවීමේදී එවැනි පද්ධතියක සමක ප්‍රතිරෝධය සෙවීමේදී ඉහත වෙන වෙනම සලකන ලද ශ්‍රේණිගත සහ සමාන්තරගත ක්‍රම ශ්‍රේණිගත සහ සමාන්තරගත ක්‍රම භාවිතා කළ හැක. හරි, එතන දාන්න උදාහරණ කියලා මෙහෙම. පහත පරිපථයේ A සහ B අතර සමක ප්‍රතිරෝධය සොයන්න. එතනම පරිපථය ගන්න. එතකොට දැන් මේකේ සමග ප්‍රතිරෝධය නම් ඔන්න දැන් අපි හොයන්න යන්නේ. එතනදී දැන් අපි කරන්නේ අපි ওই පරිපථයකට ගියපුවා. මේ පරිපථයේ අපිට පේන දේ, ඒ කියන්නේ අපේ ඇහැට පේන විදිහක් තියෙනවනේ ප්‍රතිරෝධ ශ්‍රේණිගතවද සමාන්තරගතවද තියෙන්නේ කියලා.
අන්නේ දන්න දන්න තැන්වලට ඒ අපි දන්න දන්න සම්බන්ධතාවය යොදනවා. දැන් උදාහරණයක් විදිහට මේ පරිපථය ගත්තොත් අපිට කියන්න බෑ මෙන්න මේ 10ත් එක්ක මේ 10යි 20යි ශ්‍රේණිගතයි කියලා. ඇයි මෙතනදී මේ 10ත් එක්ක මේ 10යි 20යි ඔහොම සම්බන්ධ වෙද්දී මෙතන මේ සංධියෙන් මේ පැත්තට තව ප්‍රතිරෝධයක් තියෙනවා. ශ්‍රේණිගතයි කියලා කියන්නේ එක පේලියට සම්බන්ධ වෙලා තියෙන ප්‍රතිරෝධ සෙට් එකක් නේ. හා එහෙනම් මෙන්න මෙතන මොකක් හරි තියෙන සරලතම සම්බන්ධතාවය අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේ. ඒ තමයි මේ 10යි ඕම් සහ 20යි ඕම් කියන ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා. හරි. හා එහෙනම් එතන අපිට ඉස්සෙල්ලම කරන්න පුළුවන් දේ තමයි මෙන්න මේ 10යි ඕම් සහ 20යි ඕම් ශ්‍රේණිගත නිසා. එතකොට මේ දෙන්න ඉන්නේ ශ්‍රේණිගතව. එහෙනම් එතන සමකේ අපිට දාන්න පුළුවන් ශ්‍රේණිගත අවස්ථාවක්. එහෙනම් එතන සමකේ වෙන්න ඕනේ කීයද? මේ දෙකේ එකතු. එතකොට 10යි 20යි 30යි ඕම් කියලා එනවා. හරි. එහෙනම් අන්න එතෙන්ට ඔහොම අපිට තනි ප්‍රතිරෝධයක් දාන්න පුළුවන්. හරි. එහෙනම් එහෙම තනි ප්‍රතිරෝධයක් දාපුවම අපිට හම් වෙන රූපේ මම ඊළඟට දාන්න. ඔන්න එහෙනම් මේ පරිපථය මේ 10යි ඕම් තාමත් ඒ විදිහටම තියෙනවා. දැන් එහෙනම් මෙතන උඩ තියෙන්නේ 30යි ඕම්. ඊට පස්සේ මෙතන තියෙනවා 60යි ඕම්. දැන් මේ පැත්ත දී ඔහොම තියෙනවා. හරි. දැන් ඊළඟට ඊළඟ අවස්ථාවේ දැන් බැලුවොත් ආපහු අපිට සම්බන්ධතාවයක් පේන්නේ මෙන්න මේ 30යි ඕම් සහ මේ 60යි ඕම් අතර. හරි. එහෙම ගත්තොත් එතනේ ප්‍රතිරෝධ දෙක සමාන්තරගතයි. සමාන්තරගත. ඒතර සමාන්තරගත ප්‍රතිරෝධ කියන්නේ එතන අපිට ගන්න පුළුවන් 60යි 30යි නම් අර කෙටි ක්‍රමය. මෙතෙන්ට 60යි ඕම් මේවා එකක් දැම්ම නම් හරි. මෙතෙන්ට 60යි ඕම් මේවා දෙකක් දැම්ම නම් හරි. එහෙනම් ඔක්කොම 60 ඒවා දිනවා 3ක්. එහෙනම් එතන සමකය 60 බෙදීම 3ක් කියලා ගන්න පුළුවන්. එතකොට 60 බෙදීම 3ක් කියලා කියන්නේ 20යි ඕම්. හරි. එහෙනම් අන්න එතෙන්ට අපිට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක් ඒ තමයි 20යි ඕම්. දැන් එහෙනම් එතෙන්ට 20යි ඕම් ප්‍රතිරෝධයක් දාගුවම මෙතන කැපිටල් A, ඊට පස්සේ මෙතන 10යි ඕම් තිබ්බේ. ඒ 10යි ඕම් මේ විදිහටම තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ට තනි ප්‍රතිරෝධයක් දාන්න පුළුවන් 20යි ඕම්. හරි. මෙතන B තියෙනවා. හරි. දැන් ආපහු අපිට පේනවා මේ ප්‍රතිරෝධ දෙක ඊළඟට තියෙන්නේ මේ ශ්‍රේණිගතව. එහෙනම් මේ තියෙන ශ්‍රේණිගත අවස්ථාව. එහෙනම් එතෙන්ට අපිට දාන්න පුළුවන් දෙන්නගේ එකතුව 30යි ඕම්. හරි. එහෙනම් අවසාන පිළිතුර ඔය A සහ B අතර අපිට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධය ඒ තමයි 30යි ඕම්. හරි. ඔන්න එතකොට අපි පියවරෙන් පියවර සමකේ හොයාගත්ත විදිය. හරි. එහෙනම් ඒක පියවරෙන් පියවර හොයගන්න.
හරි. එතකොට දැන් මේ අවස්ථාවේදී අපි ඔය පාවිච්චි කරපු උපක්‍රමයට දෙනවා නමක්. දැන් අපි මෙහෙම පියවරෙන් පියවර එද්දී මේ මෙතන තිබිච්ච මේ දෙන්න හයි වෙච්ච සංදී. ඊට පස්සේ ටික වෙලාවකින් මෙතන තිබිච්ච සංදී. මෙතන තිබ්බ සංදී. ඒවා ටික ටික අයින් වෙලා ගියා. එන එක එක ලක්ෂ. හා එතකොට ඔන්න ඔය ලක්ෂ ඉවත් වෙලා යන වැඩේ තමයි උතනදී සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි ඔය ක්‍රමයට කියනවා ලක්ෂ ඉවත් කිරීමේ ක්‍රමය කියලා. හරි. එතන එක දාන්න ඊළඟ රූලෙ මෙහෙම. මෙය මෙය පරිපථයක සමක ප්‍රතිරෝධයේ සෙවීමේ. මෙය පරිපථයක සමක ප්‍රතිරෝධයේ සෙවීමේ මූලිකම ක්‍රමය වන අතරයි. එය ලක්ෂ ඉවත් කිරීමේ ක්‍රමය. එය ලක්ෂ ඉවත් කිරීමේ ක්‍රමය ලෙසින් හැඳින්වේ. හරි. එහෙනම් අපි බලමු ඒක පාවිච්චි කරන උදාහරණ මොනවද. ඒ කියන්නේ අපි යෝග කියන්නේ මේ ලක්ෂ්‍යවත් කිරීමේ ක්‍රමය පාවිච්චි කරලා ඊට පස්සේ අපි බලමු මේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි. එතන යමු ටියුට් එකට. ඔයාලගේ ටියුට් එක තියෙනවා. මම ස්ක්‍රීන් එකේ ටියුට් එක දාන්න. හරි. 47 වෙනි ගණන් ඉඳන් හදාගෙන යමු. හරි. ඉතලා 44 යමු. හරි. එහෙනම් ඒකට වෙලාව ඇති. බලමු උත්තරේ හොයාගන්න ඉදී.
ඒක බලන්න ඕනේ ඉස්සෙල්ලම. දැන් අර කෙටි ක්‍රම අනිවාර්යෙන් ඕන සමාන්තරගත අවස්ථාවේ පාවිච්චි කරන කෙටි ක්‍රමයෙන්. දැන් එතකොට ඕක ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ තමන්ට අර ඇහැට පේන සරලතම ස්ථානය. ඒ කියන්නේ ඔය පද්ධතියේ සරලතම ස්ථානය සමගියම වැඩ. මම රූපේ අරගෙන ඡායාරූප කරලා ගන්න. හරි එහෙනම් මේක දිහා බලපුවම ඉස්සෙල්ලම පේන්න ඕනේ මෙන්න මේ 6 ohm එකයි 12 ohm එකයි මෙතන මේ තියෙන්නේ සමාන්තරගත. එහෙනම් අපිට දෙන්න දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක් උන්නුතෙන්. ඔහොම තනි ප්‍රතිරෝධයක් දැම්ම හැකි 12 ohm වලින් හදමු. ඒතර මෙතන 12 ව 6ක් හැදෙන්න නම් දෙකක් ඕනනේ. මෙතන 12 ව එකක් ඕන. ඒතර ඔක්කොම 12 බෙදීම 3 කියන්නේ 4 ohm. ඊට පස්සේ ඒ හතරයි මේ දෙකයි තියෙන්නේ ශ්‍රේණිගතව. එහෙනම් එතන ශ්‍රේණිගතයි නම් අපිට පුළුවන් මෙන්න මේ දෙන්න අල්ලලා දාලා එතෙන්ට දාන්න තනි සමගයක් 6 ohm. දැන් ආපහු පාරක් ඒ 6යි මේ 12යි සමාන්තරගතයිනේ. මෙතෙන්ට හිතන්න තනි 6 ohm එකක් වැටුනහම ඒ 6යි මේ 12යි අයිත් සමාන්තරගතයි. එහෙනම් එතෙන්ට ආපහු දාන්න පුළුවන් ඒ කියන්නේ මෙන්න මේ ස්ථානයේ 4 ohm. ඒ හතරයි මේ දෙකයි ආපහු ශ්‍රේණිගතයි. එහෙනම් එතන 6යි. ඒ 6යි මේ 12යි ආපහු සමාන්තරගතයි. එහෙනම් ආපහු 4යි. ඒ හතරයි මේ දෙකයි ආපහු ශ්‍රේණිගතයි. එතකොට 6යි. ඒ 6යි මේ 12යි ආපහු සමාන්තරගතයි. එහෙනම් සමකය 4යි. හරි එහෙනම් අන්න ඒකේ උත්තරය 4යි ඕම් කියලා එනවා. හරි. ඊට පස්සේ අපි එතනම ඊළඟ ප්‍රශ්නයට 48ට ඒකෙත් එතකොට සමකයේ xy අතර අහන්නේ. එතකොට xy ලක්ෂ දෙක තියෙන්න ඕන. ඒ දෙක නැති කරගෙන බෑ. ඉතුරු ඒවා ටික සුළු කරන් යන්න තියෙන්නේ. හරි හදානේ. හරි ඒකේ තියෙන ආපහු පේන්න ඕනේ සම්බන්ධතාව ටික ඒ අවස්ථාවේ තියෙන ඉසෙල්ලම මෙන්න මේ 8යි 16යි 16 සමාන්තරගතයිනේ. එහෙනම් එතන අපිට 16න් හදන්න පුළුවන්. මෙතෙන්ට 16ව දෙකක් ඕන. මෙතෙන්ට 16ව එකයි. මෙතන 16ව එකයි. ඔක්කොම නම් 16ව 4ක් තියෙනවා.
16 විධීම 4 කියන්නේ එහෙනම් මෙන්න මේ සමාන්තරගත කොටසේ සමකය අපිට ගන්න පුළුවන් 4යි ඕම් කියන්නේ. ඒ වගේම මෙතන මේ 9යි 18යි දෙන්නා තියෙන්නේ සමාන්තරගත. එහෙනම් එතන කෙටි ක්‍රමයේ පාවිච්චි කරු. මෙතන 18 ඒවා 1යි මෙතන 18 ඒවා 2යි. ඒත් ඔක්කොම 18 ඒවා 3ක් තියෙනවා. ඒ කියන්නේ නම් එතන සමකය 18 විධීම 3 කියන්නේ 6යි ඕම් කියලා අපිට ගන්න පුළුවන්. හරි දැන් එතකොට මේ 4යි මේ 20යි තියෙන්නේ ශ්‍රේණිගත. එහෙනම් එතන සමගයේ 24ක් වෙනවා. ඒතර ඔන්නෝම උඩින් 24යි ඕම් ප්‍රතිරෝධයක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් 6යි 6යි ශ්‍රේණිගතව තියෙන්නේ. එහෙනම් එතන 12යි ඕම් ප්‍රතිරෝධයක් තියෙනවා. මේක 12යි ඕම්. හරි. එහෙනම් අපිට එතන ගන්න පුළුවන් 24 න් හදන්න පුළුවන් ප්‍රතිරෝධය. එතකොට මෙතෙන් 24 ඒවා එකක් ඇති. මෙතෙන් 24 ඒවා දෙකක් ඕන. එහෙනම් ඔක්කොම 24 වෙදීම 3ක්. ඒ කියන්නේ නම් සමකය 8යි ඕම් කියලා. එහෙනම් උත්තරේ 5. හරි. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නයට 49. एक मेन मेतन मे प्रतिरोध तुनयो बेगिन करगन हतरयो किन एक तुनयो හරි ඒකේදී නම් එතන එනනම් අපව මේ 6යි 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 සමාන්තරගතයි එහෙනම් එතෙන්ද දාන්න පුළුවන් 2යි ඕ මෙතන 2යි 2යි තියෙන්නේ සමාන්තරගතයි එතෙන්ද දාන්න පුළුවන් 1යි ඕ
මෙතන 9 ව 3ක් තියෙනවා සමාන්තරගතව. එහෙනම් එතන 3යි. මෙතන 4 ඒව දෙකක් තියෙනවා සමාන්තරගතව. එහෙනම් එතන 2යි. මෙතන 3යි 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 සමාන්තරගතයි. එහෙනම් එතන 1යි. එතකොට අවසානයේදී මෙතන මේ 2යි මේ 1යි තියෙන්නේ ශ්‍රේණිගතව. එහෙනම් එතන 3යි ඕම් තියෙනවා. මෙතන 9 9 සමාන්තරගත අවස්ථාවෙන් හම්බ වෙන 3යි ඕම් තියෙනවා. මෙතන 2යි 1යි ශ්‍රේණිගත නිසා එතෙන්ද 3යි ඕම් එකක් එනවා. එතකොට ප්‍රතිරෝධ ඔක්කොම ටික තියෙන්නේ xy අතර සමාන්තරගත වෙන විදිහට. ආ එහෙනම් එතන අපව අපිට ගන්න පුළුවන් 3යි 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 සමාන්තරගතයි නම් 3 බෙදීම 3 සමකය 1යි ඕම් කියයි. හරි එහෙනම් එතන නිවැරදි පිළිතුර වෙන්නේ 1යි ඕම්. හරි ඊට පස්සේ මම එතන ඊළඟ ප්‍රශ්නයට හරි එහෙනම් ඒකේ සමකයේ හොයති එතන දැන් සාමාන්‍යයෙන් ටිකක් එකපාරම ඉක් නොවෙන්න පුළුවන් එහෙම වුණාට එහෙම කියලා බෑ ඔබ හුරු වෙන්න ඕනේ දැන් මේක ඉස්සෙල්ලම සරලතම තැන තියෙන්නේ ශ්‍රේණිගතව සමාන්තරගත එහෙම සම්බන්ධයක් තියෙන්නේ මෙන්න මේ කියන අග්‍ර දෙක අතර නිකන් මෙන්න මේ ප්‍රතිරෝධ තුන තියෙන්නේ කොහොමද මේ ප්‍රතිරෝධයයි මේකයි මේක එතන තියෙන්නේ ශ්‍රේණිගතවනේ එතෙන්ට 1යෝම් 1.5ක් වැටුනහම ඒ 1.5යි මේ 0.5යි මෙතන තියෙන්නේ ශ්‍රේණිගතව. දැන් ඒවා මෙහෙම අර යන්න බෑ 1.5යි 0.5යි 2යි කියලා එහෙම. මේ ඒ අග්‍රේ තියෙන්නේ ප්‍රේත. ආ එතකොට මෙතන 1.5යි 0.5යි ශ්‍රේණිගතයි නම් එතෙන්ට දාන්න පුළුවන් ප්‍රතිරෝධයක් 2යෝම් කියලා. එතකොට ඒ වැටෙන 2යෝම් එකයි මේ තියෙන 2යෝම් එකයි තියෙන සමාන්තරගතව. පනස් එකට
හරි එහෙනම් ඒ ප්‍රශ්නට වෙලාව ප්‍රමාණවත්. එතකොට එතන අපිට කියන්නේ සමාන්තරගතව සම්බන්ධ කර ඇති සර්ව සම ප්‍රතිරෝධ සිම්පල්ෙන් සංඛ්‍යාවක සමක x කියලා කියනවා. එතකොට ඒ ප්‍රතිරෝධ සියල්ලම ශ්‍රේණිගතව සම්බන්ධ කරපුවාම සමකය මොකද්ද කියලා තමයි අපි අහන්නේ. හරි එහෙනම් අපි ඒක මෙහෙම ඉදමු. හරි ඔන්න අපිට එතන එතකොට කියන්නේ ඔය ශ්‍රේණිගතව සම්බන්ධ කරපු අවස්ථාවක් ගැන. එතකොට සෝරි සමාන්තරගතව සම්බන්ධ කරපු අවස්ථාවක් ගැන. එතකොට එතන ප්‍රතිරෝධයක අගේ අපිට දීර නැහැ. හැබැයි ඔන්න ඔය වගේ සර්ව සම ප්‍රතිරෝධ තියෙනවා කියලා කියන්නේ සමාන්තරගතව සම්බන්ධ කරලා ඔය වගේ. එතකොට අපි හිතමු ඕකේ කියනවා n ගාණක් කියලා. එතකොට ප්‍රතිරෝධවම n ප්‍රමාණයක් තියෙනවා. ඒක එතකොට මෙන්න මේ කියන අග්‍ර දෙක අතර සමග ප්‍රතිරෝධය R සමග කියන එක x වලට සමාන වෙනවා කියලා කියන්නේ. එතකොට අපි මේකේ දන්නේ නැහැ මේ එක ප්‍රතිරෝධයක අගය. එතකොට මම එක ප්‍රතිරෝධයක අගය සිම්පල් R කියලා හිතන්නේ. එහෙනම් අපිට එතන ඔය සමකයේ සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. සර්ව සම ප්‍රතිරෝධ තියෙනවනะ එක්කෙනෙක්ගේ අගය බෙදන්න තියෙන ප්‍රතිරෝධ ප්‍රමාණය ඒක තමයි සමාන වෙන්නේ. එහෙනම් සමග ප්‍රතිරෝධය x. එහෙනම් එතනින් අපිට එක ප්‍රතිරෝධයක අගය ගන්න පුළුවන් මේ n එහා පැත්තට ගියොත් n x. දැන් ඊළඟට කියන්නේ ඔය ප්‍රතිරෝධ ඔක්කොම ටික ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. දැන් එතකොට අමතක කරන්න බෑ ශ්‍රේණිගත වෙනනම් සම්බන්ධ වෙන්න ඕන උතන ප්‍රතිරෝධ කීයද? ඔය වගේ ප්‍රතිරෝධ n ගණනක් තියෙනවා. මෙතන n ප්‍රමාණයක් තියෙනවා. එතකොට එක්කෙනෙක්ගේ අගය කැපිටල් R බැගි. හරි දැන් එතකොට අපි දන්නවා ශ්‍රේණිගත අවස්ථාවේදී සර්ව සම ප්‍රතිරෝධ n ගණනක් ශ්‍රේණිගතව හයි වෙලා තියෙද්දී අපිට සමකයේ දේසින් කියන්න පුළුවන් එක්කෙනෙක්ගේ අගය තියෙන ප්‍රතිරෝධ ගණනෙන් ගුණ කරන්න තියෙනවා. හරි නේ එක්කෙනෙක්ගේ අගය ලියන්න පුළුවන් nx වැඩි කිරීමෙන්. එහෙනම් එතනින් එනවා n වර්ගය x කියලා. හරි ඔන්න සමග ප්‍රතිරෝධය. එහෙනම් ඕක තමයි පිළිතුර n වර්ගය x. හරි එහෙනම් 50 එකට උත්තරේ වෙන්නේ n වර්ගය x. ඊට පස්සේ මෙතන ගිය උත්තරයක් නේද 52.
එහෙනම් මේ රූපයට ගියොත් එහෙම ඒක එතකොට එතන ඉස්සෙල්ලම සම්බන්ධතාවය තියෙන්නේ මෙන්න මේ තුනයි යොමු සහ මේ තුනයි යොමු. ඒ දෙන්න එතකොට ඉන්නේ කොහොමද? ශ්‍රේණිගතව. එහෙනම් එතෙන් අපිට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක් ඔය වගේ 6යි යොමු කියන්නේ. දැන් ඒ 6යි මේ 6යි එතන තියෙන්නේ සමාන්තරගතව. එහෙනම් 3යි. ඒ 3යි මේ 3යි ආපහු ශ්‍රේණිගතයි. එහෙනම් ආපහු 6යි. ඒ 6යි මේ 6යි සමාන්තරගතයි. එහෙනම් එතන තියෙන්නේ 6යි 6යි සමාන්තරගතයි නම් 3යි. ඒ තුනයි මේ තුනයි ආපහු ශ්‍රේණිගතයි. එහෙනම් එතන අයත් 6ක්. ඒ 6යි මේ 6යි ආපහු සමාන්තරගතයි. එහෙනම් එතන ආපහු 3යි. මේ තුනයි මේ තුනයි ආපහු ශ්‍රේණිගතයි. එහෙනම් ආපහු 6යි. ඒ 6යි මේ 6යි සමාන්තරගතයි. එහෙනම් සමකය 3යි යොමු වෙනවා. ඊළඟ රූපයත් ඒ වගේම එකක්. මෙතන 1යි 1යි ශ්‍රේණිගතයි නම් එතෙන් දෙකක් දාන්න පුළුවන්. ඒ දෙකයි මේ දෙකයි සමාන්තරගතයි. එහෙනම් එතන 1යි. ආපහු 1යි 1යි ශ්‍රේණිගතයි. එහෙනම් ආපහු 2යි. ඒ දෙකයි මේ දෙකයි සමාන්තරගතයි. එහෙනම් ආපහු එතෙන්ට එකක් කියලා වැටෙන්නේ. මේ එකයි ආපහු ශ්‍රේණිගතයි. එහෙනම් එතෙන් දෙකක් වැටුනොත් ඒ දෙකයි මේ දෙකයි සමාන්තරගතයි. ආපහු 1යි. මේ එකයි ඒ වැටිච්ච එකයි ශ්‍රේණිගතයි. එහෙනම් 2යි. ඒ දෙකයි මේ දෙකයි ආපහු සමාන්තරගතයි. එහෙනම් 1යි. එහෙනම් 1යි යොමු කියලා එනවා. හරි. ඊට පස්සේ හරි ඒකෙදි එහෙනම් එතන ආපහු පාරක් මූලිකම සුළු කිරීම් ටික අපිට කරගන්න පුළුවන් ඔය සමාන්තරගත ප්‍රතිරෝධ ටික සලකලා. එහෙම වුණොත් අපිට මෙතෙන්ට දාන්න පුළුවන් ආර් ආර් සමාන්තරගතයි නම් එතෙන්ට තනි ප්‍රතිරෝධයක් ආර් බෙදීම දෙකක්. ඒ වගේ මෙතනත් ආර් බෙදීම දෙකක්. මෙතනත් ආර් බෙදීම දෙකක් වෙනවා.
මෙතනත් තාර බෙදීම දෙකක් වෙනවා මෙතනත් තාර බෙදීම දෙකක් වෙනවා හරි මම ඒ වගේ රූපයක් එතකොට වෙනම ස්ක්‍රීන් එකකට ගන්නවා මේක මම අයින් කරන්න හරි එහෙනම් එතන තියෙන්නේ අවසානයේදී මේ වගේ රූපයක් ඒ ආර් බෙදීම දෙකේ ටික හයි කරාට පස්සේ मेतने तो आर एक मेतंग आर बेदी में देख गाने दीद मेतना बहु आर प्रतिरोध हरि तभी मेतन देखा तर समय अहन हरिना उपक्रम पावित करवा पिवर्तने का आरबेदी मेकाई मे आर मे आरबेदी मेकाई मे दी एन श्रेणी कत हरियाणा एटी कदम अपीट परीपते मे वगे अवस्था बुलवा मेतन आरबेदी मे कानो इतना मे पत्ते आरबेदी मे कानो මෙතන ආර එකේ විදියටම තියෙනවා මෙතනත් ආර බෙදීම දෙක තියෙනවා මෙතෙන්ට ආපව ප්‍රතිරෝධයක් වැඩෙනවා එතකොට ශ්‍රේණිගතයි නම් මේ සෙට් එකේ එකතු එහෙනම් එතන එකතුව 2r හරි ඊට පස්සේ දැන් එහෙනම් ඊළඟට අපිට යන්න තියෙන්නේ මේ 2r උයි ආර බෙදීම දෙකයි සමාන්තරගත අවස්ථාවල හරි ඒවටත් අපිට අර කෙටි ක්‍රමම පාවිච්චි කරන්න පුළුවන් इतने गाण दाने नोटे मना इतने दाने नोटे मे हरिक मन को मे मार खेटिक्रमे पावीचिक रु पुलवा भाग संख्या प्रतिरोध उदाहरण मेहम उन्ना मेतन देख विधी महतो प्रतिरोधे अतीनो मेतन तीयन देखे दीव तुन योग प्रतिरोध अपेना सामक एक्तर मेके अदाहस मुखद मेतन मेके अदाहस निकंग अरे देखो मेव हतक समांतरगत योगे ने देखो प्रतिरोध हतक समांतरगत इतोट मेतन देखाइयों प्रतिरोध तुनक समांतरगत देखाइयों प्रतिरोध तुनक समांतरगत एक अत्र में मेहम हदन पुलवाण मेतन नापीट पुलवा देखाइयों प्रतिरोध वे वगेती है नोम समांतरगत ओको प्रतिरोध दहाय एना सामगे देख विधीम दहाय बिंदु दशम देखाइम के तुरा हिन्दे अरे उड अगे वगे प्रतिरोध मेन यट प्रमाण अतीयन उड़ेक वगे यट प्रमाण अतीयन हरि दैंग मुखिकूटारी एक पार क्लिक मे वगे करवा भाग सांखी अति एक उड उड के मुख्य लवय की हाँ अन्े लवय एक इलाकम गट हदागण तर लवे एक मीलाक मकट हाथ नो के दैंगिक मम्मी हम उतन दिब्ब मे एक उड़े एक बेदीम हता यटे एक बेदीम तुम ए नमे का तुल्य भाग करो ते मनिका देखे गुण करो तन देख बेदीम है दैंगान उड इलाक में एक मै हाँ दैंगी टे पास ए उड़े इलाक में हेम मली अला यटे के एक तू यट दापा तुर हताई है दहा तुम आओ नो समके गंड दिए हरि
හරි නිකන් එහෙනම් තවත් ඒ වගේ එකක් බලමු. මේක අයින් කරන්න. හරි ඔන්න අපිට දෙනවා මේ මෙතන තියෙනවා තුන දෙරි දෙක දෙදීම පහයෝ ප්‍රතිරෝධයක්. මෙතන තියෙනවා හතර වෙදීම තුනයෝ ප්‍රතිරෝධයක්. අපෙන් අහනවා සමකේ. ආ එහෙනම් මෙතන නිකන් අදහස දෙකේව පහක් තියෙනවා වගේ ඉන්නේ. දෙකයෝ මේව පහක් සමාන්තරගතයි වගේ. මෙතන අදහස හතරයෝ මේව තුනක් සමාන්තරගතව තියෙනවා වගේ. तो मे अभी उड़ईलाकम हदागण हतरे हदम एहना मेतन निका उड़ईट दिखे गुण करो हतर वेदीम दहयानी हतरे प्रतिरोध दहयाक सामांतर गत मेतन अदहस हतरे प्रतिरोध तुनाक सामांतर गत तेंगे उक्कुमती सामांतर गो हाँ एक हेना हतरे प्रतिरोध उक्कुमती है दह तुनाक आऊक समय समझिए बलो मार ले හරියනම් ඔන්න ඔය කියන උපක්‍රමය. හා ඒකත් අවශ්‍ය දැනගෙන කියන හොදාගන්න. හරි දැන් එහෙනම් අපි යමු අපව උදාහරණයට. එතකොට ඒ උදාහරණ ටික ගියොත් එතනත් අපිට ඔන්න උපක්‍රම ටික ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. දැන් එහෙනම් ඔන්න ඒකේ 2යි 6යි 6 බෙදීම 2යි කරන සමාන්තරගතයි. දැන් එහෙනම් කෙටි ක්‍රමයට අනුව මෙතන නිකන් 2යි 6 බෙදීම 1 වගේ නේද? එතකොට මෙතන 6 බෙදීම 2නේ. तो मेक अभी हदन पूर्वण दिखाइर बेदीम है ना हतर अक्की उदयट देखे गुण करो एक अत्र मेहनत दिखाइर कुछ अक्वागे मेतना हतर अती मेतन एक अक्ती है ना मेन मे अग्र देखातर अभी पुलवा मे दिन दंड थानी प्रतिरोध इतोट मे कैल सकने मेतन आर बेदीम देखातीनो इट पास मेतन आर बेदीम देखातीनो इट पास मेतन आरतीनो मेतन टाणुआ देखाई आरे वा मेतन हतर मेतन एक पहा समय देखाई आर बेदी पहा पास मे अग्र देखा मेन मे तुंदेनागे एक तू गंड दिए एना आर बेदीम देखट देखाई आर बेदीम पहाट आर बेदीम देख एक तू कर लगानी श्रेणी गई हर एक थी एक तू कर लगानी बाघ मेतन एक तू करोटे नो मे आर ए विधी रमती है नो वो आर एक मेरी कौमती मेतन टाणी दंड पुलवा थानी प्रतिरोध हतई आर बेदीव पहा मेदी आर बेदी मेक भाग संख्या पूर्ण संख्या एकलिया हतई आर हदागंड पुलवा मेकली अंड पुलवा हतई आर बेदीव हताक्य वेरदे हतई आर एव हतक्वागे मेतन दीनो हतई आर एव पहाक हतई आर बेदीम दोलह हरियन समग्र प्रतिरोधे हतई आर बेदीम दोलह हरियाणा
හරි එහෙනම් ටියුට් එකේ ඒක උත්තරේ වෙන්නේ 7යි R බෙදීම 12ක් ඊට පස්සේ ඊළඟට 55 වෙනි ප්‍රශ්නයට හරි එතකොට අපි මේ දක්වා ඒ හදපු උපක්‍රමය ලක්ෂීවත් කිරීමේ ක්‍රමය දැන් මම එතනින් වෙන පැත්තකට යන්නම් මොකද අපිට හැම වෙලෙම ලක්ෂීවත් කිරීමේ ක්‍රමය කියන උපක්‍රමයේ යොදාගෙන හැම සමකයක්ම හොයන ක්‍රමයකට යන්න බෑ එතකොට ඒ ක්‍රමයට අමතරව තව තව එක එක උපක්‍රම දැනගෙන ඉන්න ඕන හරි එතකොට දැන් අපි උන්නේ යන්නේ ඒ වගේ උපක්‍රම කීපයක් ගැන කතා කරලා හරි එතන අපි අර ලියලා නවත්තලා තියෙන තැන ලියන්න ඊට පස්සේ ඊළඟ රුලේ මෙහෙම ලක්ෂීවත් කිරීමේ ක්‍රමයට අමතරව ලක්ෂ ඉවත් කිරීමේ ක්‍රමයට අමතරව සමක ප්‍රතිරෝධයේ සෙවීමේදී සමක ප්‍රතිරෝධයේ සෙවීමේදී පහත උපක්‍රමද පහත උපක්‍රමද භාවිත කරනු ලබයි. හරි, ඒක දාන අංක එක කියලා. පරිපථයක ධාරාවක් ගලා නොයන පරිපථයක ධාරාවක් ගලා නොයන ප්‍රතිරෝධ පවතිනම් ඒවා පරිපථයෙන් ගලවා ඉවත් කළ හැක ඒවා පරිපතයෙන් ගලවා ඉවත් කළ හැක හරි සරල සංසිද්ධියක් අපි එක බලමු උදාහරණයකින්
තේරුම් අරගෙන කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි එතන දාන්න මෙහෙම. පහත දැක්වෙන පරිපතේ. පහත දැක්වෙන පරිපතේ S සුවිචය. S සුවිචය විවෘත කර ඇති විට. A සහ B අතර. A සහ B අතර සමක ප්‍රතිරෝධය සොයන්න. හරි. ඔන්න මේ වගේ අවස්ථාවක් එතන හෝ රූපේ දැන්. හරි. දැන් එතකොට ඒකේ සමග ප්‍රතිරෝධය හොයද්දී ධාරා නොගලන ඒවා ගැන කියනවා. දැන් ඔය S switch එක විවෘතයි කියලා කියන්නේ S switch එක ඕෆ් කරලා තියෙන අවස්ථාව. දැන් මෙතන මේ S switch එක ඕෆ්. ඒ කියන්නේ මේ කියන ධාරාවකට මෙතනින් මේ පැත්තට යන්න බෑ. ආ ඒ කියන්නේ මෙන්න මේ කියන ශාඛාවේ ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. එතකොට මේ යන ධාරාවකට මේ මෙතනින් මෙහෙට යන්නත් බෑ. හේතුව ගිහිල්ලා ආපහු ඒ පාරෙම එන්න බෑ. එතකොට මෙන්න මේ කියන ශාඛාවේ ධාරා ගලන්නේ නැහැ. හරි. ඒ තැන් වල එනම් ඔහොම ධාරා නුගලයි කියලා පෙන්නනවා. ওই ස්ථානයේ සහ මෙතන. එහෙනම් ඒ ටිකේ ධාරා ගලන්නේ නැත්තම් අපිට අන්න ඒ ටික අයින් කරලා දාන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අර වාක්‍ය ඇතුළේදී කියවුනේ. හරි. එහෙනම් අපිට පරිපථය දැන් අඳින්න කිව්වොත් අඳින්න වෙන්නේ මෙහෙම. මෙතන 10යි යෝම් තියෙනවා. ඊට පස්සේ මෙතන 20යි යෝම් එක තියෙනවා. ඊට පස්සේ මෙතන 20යි යෝම් එකක් තියෙනවා. ඊළඟට මෙතන 20යි යෝම් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන 50යි යෝම් එකක් තියෙනවා. කොච්චර? මෙතන ශාඛාව අයින් වුණා. මෙතන ප්‍රතිරෝධය අයින් වුණා. හරි දැන් එහෙනම් AB අතර ඔය ප්‍රතිරෝධ සියල්ලම තියෙන්නේ ශ්‍රේණිගතව. හරි එහෙනම් එතන 10යි 20යි 20යි එතන 50යි මේ 50යි 100යි මේ 20යි ඔක්කොම සමගයේ 120යි ඕම් කියලා එනවා. හරි එහෙනම් උත්තරේ 120යි ඕම්. හරි එක එතන අපහු ඒ වගේ පරිපථය දාලා පෙන්නලා සමගයේ මොකද
හරි. ඊට පස්සේ මම අපි අනිත් උපක්‍රමයට. ඒතකොට ඒකෙන් ඒ උදාහරණය ප්‍රමාණවත්. ඊට පස්සේ දාන්න අංක දෙක කියලා. අංක දෙක. විභව සමාන ලක්ෂ ලකුණු කිරීමේ ක්‍රමය. විභව සමාන ලක්ෂ ලකුණු කිරීමේ ක්‍රමය. හරි. ඒකටද මෙහෙම වාක්‍යයක් දාන්න. පහසුවෙන් හඳුනාගත නොහැකි. පහසුවෙන් හඳුනාගත නොහැකි පරිපතයක් හෝ සන්නායක කම්බි බහුලව පවතින. සන්නායක කම්බි බහුලව පවතින පරිපතයක් සඳහා සමක ප්‍රතිරෝධයේ සෙවීමේදී සමක ප්‍රතිරෝධයේ සෙවීමේදී මෙම ක්‍රමය භාවිතා කළ හැකියි. හරි. ඒකත් අපි උදාහරණයකින් බලමු. එතන දාන්න මේව. පහත පරිපතයේ A සහ B අතර. පහත පරිපතයේ A සහ B අතර සමක ප්‍රතිරෝධය සොයන්න. හරි. එතනම පරිපතයද හරි. දැන් එහෙනම් අපි මෙතනදී පාවිච්චි කරන්නේ ඔය අවස්ථාවේ මේ ඔය ලක්ෂ සමාන කිරීමේ ක්‍රමයක් විභව සමාන කිරීමේ ක්‍රමයක් එහෙම නමක් වැටුණා. ඒ ගැන ලොකුට හිතන්න එපා. මෙන්න මෙච්චරයි අපි කරන්නේ. දැන් ඔය පරිපථය දිහා බලපුවම අපිට එකපාරම ඒකේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ මොනවද සමාන්තරගත මොනවද කියලා අඳුරගන්න අමාරු.
සහ අර නිකන් සන්නායක කම්බි ගොඩක් තියෙනවා. දැන් මේ තියෙන්නේ ඒ වගේ තියෙන නිකන් සන්නායක කම්බි මෙතන මෙතන මේ ඔය වගේ අවස්ථාවල තමයි සාමාන්‍යයෙන් අපි මේක මේ පාවිච්චි කරන්නේ. ඒතර මේකෙදි කරන්නේ මෙච්චරයි. අපි ඕකේ මේ දීලා තියෙන අග්‍ර දෙකෙන් පුළුවන් තරමක් ඉතුරු සන්ධි ගාවට යන්න පුළුවන් ද බලනවා. දැන් මෙතන කැපිටල් ඒ නම් කාට හරි මේ මෙතනත් ඒ කියලා ලියන්න පුළුවන් නේ. ඇයි මේ නිකම්ම කම්බිය? එතන ලිව්වට තේරුමක් නැහැ ඉතින්. ඒ විදිහට අපි බලනවා මේ මෙතෙන්ට යන්න පුළුවන් කියලා බෑනේ. ඒතර B ගත්තොත් එහෙම මෙතන B නම් අපිට මෙතෙන්ට යන්න බෑ. හැබැයි මේ මෙතන B ම තමයිනේ මේ ස්ථානේ B. එතකොට මේ නිකම්ම කම්බියක්. එහෙනම් මෙතනත් B වෙනවා. එතකොට මේ නිකම්ම කම්බියක් මෙතනත් B. එතකොට මෙතනත් B නිකම්ම කම්බියක්. මෙතනත් B. ආ අන්න අපිට ඒ ලක්ෂය මෙතෙන්ටම අරන් යන්න පුළුවන්. ඔන්න ඔය හැමතැනම B කියලා. හරි. ඊට පස්සේ තව සන්ධි තියෙනවනේ. දැන් එතනින් පස්සේ අපිට B මෙතෙන්ට යන්න බැහැ. මේ ප්‍රතිරෝධයක් තියෙනවා. ආ එහෙනම් ඒ සන්ධි වලට වෙන මොකක් හරි නමක් දෙනවා. එහෙනම් C කියලා හිතන්න. එහෙනම් ඔතන C කියලා හිතුවා. ආන්න මෙතනත් C වෙනවා. දැන් හරියන්නේ නේද? ඔක්කොම සන්ධි ටිකට නමක් හම්බ වුණා. දැන් ඊට පස්සේ අපි ඔන්න ඔය පරිපථය අපිට ඇහැට සමීප වෙන විදිහට ඇඳගන්න. හරි, එතනදී අපි කරන්නේ අර සමකයේ අහන අග්‍ර දෙක දෙපැත්තෙන් තියා ගන්නවා. ඕනෑම අවස්ථාවක එහෙම කරගන්න. ඒකට අපිට ලේසි. තව අර ඉතුරු අග්‍ර තිබ්බා නම් ඒව මැද්දෙන් තියා ගන්න. ඒකට මේකේ C අග්‍රයක් වුණා තිබ්බ එක මම C කියලා ගත්තා. හරි, දැන් ඔය එක එක ප්‍රතිරෝධ ගෙනත් මේ තැන් වල හයි කරමු. ආ මෙන්න AC අතර තියෙනවා R ප්‍රතිරෝධයක්. ඊට පස්සේ මෙතන BC අතර R එකක් තියෙනවා. එහෙනම් ඔන්න BC අතරට AR එක ගෙනත් දැන්. මෙතනත් BC අතර R එකක් තියෙනවා. එහෙනම් ඒක අපිට මෙහෙම දාන්න පුළුවන් BC අතර R එක. මේකත් BC අතර R එකක්. එහෙනම් ඒකත් උන්නේ එතනින් දැම්මා BC අතර R එක. ඊට පස්සේ මේක මේ BB අතර. BB අතර කියන්නේ නිකන් හරියට ඔන්න ඔහොම ප්‍රතිරෝධයක් ආපහු එතෙන්ටම හයි කරලා වගේ. හරි, ඒක ඉතින් අපිට එහෙම දැක්කේ. ඊට පස්සේ මේකත් BC අතර. ඒතර BC අතර තවත් R එකක්. මේකත් BC අතර. එහෙනම් ඒක මම මෙහෙන් දාන්න. ඔන්න BC අතර තවත් R එකක්. දැන් ඔක්කොම ටික ලකුණු. එතකොට මෙන්න මේ R ගේ විශේෂත්වය මේකේ ධාරාවක් ගලන්නේ නැහැ. ධාරානුගල මේ එකම තැනකට වයර් කෑලි දෙකම හයි කරා කියලා තේරුමක් නැහැ නේ. දැන් බල්බ් එකක් දල්වන්න නම් ඒක අපි අග්‍ර දෙකකට හයි කරන්න එපා. එකම තැනට දැම්ම කියලා තේරුමක් නැහැ. ආ එහෙනම් අන්න ඒ ප්‍රතිරෝධයෙන් අපිට වැඩක් නැහැ. හරි, ඉතුරු ටික සමකේ ගන්න තියෙනවා. එහෙනම් මෙතන A සහ C අතර R එකක් තියෙනවා. එතකොට C සහ B අතර මෙතන අපිට සමකයක් දාගන්න පුළුවන්. R ප්‍රතිරෝධ 1 2 3 4 5ක් තියෙනවා. එහෙනම් සමකයේ R බෙදීම 5. හරි, එහෙනම් එතන ඒ දෙන්නගේ එකතු ගන්න තියෙන්නේ. එහෙනම් R ධන R බෙදීම 5. ශ්‍රේණිගතයිනේ. හරි, එහෙනම් එතනින් එනවා 6 R බෙදීම 5ක් කියයි. හරි, උන සමක ප්‍රතිරෝධය 6 R බෙදීම 5. ତର ඔය වගේ අර අපිට ටිකක් අඳුරා ගන්න අපහසු පරිපථයක කොහොම අපිට ලක්ෂ ලකුණු කිරීමේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හරි, ඒකේම ගන්න.
හරි. එහෙනම් අපි යමු ඒකෙන් උදාහරණ ගණන් කීපයක් ටියුට් එකේ තියෙනවා හදන්න. හරි 69 වෙනි ප්‍රශ්නයට යමු. 69 ඊට පස්සේ 70 ඒ දෙකම හදමු. හරි ඒකෙත් එහෙනම් අපිට පුළුවන් ওই පරිපථය දැන් දැක්කම පේනවා සන්නය කම්බි ටිකක් තියෙනවා සුට්ටක් හිතා ගන්න අමාරු වල එහෙනම් මේ ලක්ෂ ලකුණු කිරීමේ ක්‍රමයට යමු. හරි එහෙනම් මෙතන ඒ නම් මෙතනත් ඒ කියලා ගන්න පුළුවන් මෙතනත් ඒ. ඒතර මෙතන ඒ නම් මේ නිකම්ම කම්බියක්. එහෙනම් මෙතනත් ඒම තමයි. මේ නිකම්ම කම්බියක්. ඒතර මෙතනත් ඒම තමයි. ඒතර මෙතන B නම් මෙතනත් B මෙතනත් B. मेघ पुरावट हरिद उमसि लकुन अतिन दी अग्रदेक विरा प्रतिरोध मेन ए बी अतर तीन आर प्रतिरोध ए बी अतर अपहु आर मेतना ते बी अतर तवत्ता मेतना ते बी अतर तवत्ता මෙතනත් AB අතර සවස්තර එකක් තියෙනවා. මේක තියෙන්නේ AA අතර. තේරුමක් නැහැනේ. ඒක උතනම අඳින්න නැතුව අයින් කරත් කමන්නේ. ආ එහෙනම් ප්‍රතිරෝධ 1 2 3 4 5ක් තියෙනවා. එහෙනම් සමගය R 2 5 කියන්නේ. එහෙනම් උත්තරේ 4. හරි. ඊට පස්සේ එතන 70ට ගියොත් එහෙනම්. හරි 70 හදානේ.
හරි ඒකෙත් එනං අර වගේම ලක්ෂ ලක්ෂණු ක්‍රීම් එක මේට මොකද මේ කම්බි නිකන් කම්බි තියෙනවා ආ ඒතර මෙතන එනං මෙතනත් ඒ ඒතර මේක නිකම්ම කම්බියක් නිසා මෙතනත් ඒ වෙනවා මේක B නම් මෙතනත් B මේ නිකම්ම කම්බියක් හින්දා මෙතනත් B වෙනවා හරි එහෙනම් ඒතර ආපහු AB ලක්ෂ දෙක විතරක් ඇති මෙන්න ආර් ප්‍රතිරෝධයක් තියෙනවා ඊට පස්සේ මෙතනත් AB අතර ආර් ප්‍රතිරෝධයක් තියෙනවා ඊට පස්සේ මෙතනත් AB අතර ආර් ප්‍රතිරෝධයක් තියෙනවා එහෙනම් ඔක්කොම ආර් ප්‍රතිරෝධ තුනක් සමාන්තරගතව තියෙනවා එහෙනම් සමකය ආර් බෙදීම තුනක් කියලා එයි හරි එහෙනම් තවත් යමු ගානකට හරි ඒකේනම් ආවෝ පාරක් ලක්ෂ ලකුණු කිරීමේ ක්‍රමයෙන් පාවිච්චි කරමු එතකොට මෙතන A කියලා ගන්න පුළුවන් එහෙනම් මෙතනත් A ම වෙනවා මෙතන B නම් මෙතනත් B වෙනවා එතකොට මෙතන C කියලා ගත්තොත් මෙතනත් C ම වෙනවා හරි එහෙනම් අපිට ඒකේ A ඊට පස්සේ B ගන්න වෙනවා මෙතන C කියලා හිතමු රේසි අතර තියෙනවා එකයි යෝම එකක් ඊට පස්සේ ආපහු AC අතර එකයි යෝම එකක් තියෙනවා ඊට පස්සේ මෙතන AB අතර එකයි යෝම් එකක් තියෙනවා AB අතර නම් ඒක මම මෙන්න මෙහෙන් දාන්න ඔන්න AB අතර එකයි යෝම් එක ඊට පස්සේ BC අතර එකයි යෝම් එකක් තියෙනවා ඊට පස්සේ මෙතනත් BC අතර එකයි යෝම් එකක් තියෙනවා හරියනම් මෙතන එකයි එකයි සමාන්තරගතයි නම් එතෙන්ට අපිට දාන්න පුළුවන් 0.5 යෝ මෙතනත් එකයි එකයි සමාන්තරගතයි එතෙන්ට දැන් මේකේ 0.5 ඕ දැන් එනම් ඒ 0.5යි මේ 0.5යි ශ්‍රේණිගතයි එහෙනම් එතන 1යි ඒ 1යි මේ 1යි ආපෝ සමාන්තරගතයි එහෙනම් 0.5ක් එහෙනම් උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ හරි ඊට පස්සේ ඒකේ ඉරු ගන්න කිව්වයි
හරි ඒකෙත් එන අපිට පරිපථය හරියට නිර්මාණය කරගන්න වෙනවා මොකද අපෙන් අහන්නේ ඕ සහ ඒ අතර සමග ප්‍රතිරෝධය කියන මේ අතර මැද තැන් දෙකක්නේ ඒ බී අතර වගේ හුවන ටිකක් හිතා ගන්න පුළුවන් ආ ඒක නිසා අපි ওই පරිපථය අපෝ ඇඳගමු එතකොට සමකේ අහන්නේ ඕ සහ ඒ අතර කියලානේ ආ ඒක නිසා මම ඕ සහ ඒ අග්‍ර දෙක දෙපැත්තෙන් තියා ගන්නවා මේ බී අග්‍රය මැද්දෙන් තියා ගන්නවා එතකොට හරි हाँ दें मैं तीन ने ओ सह ए अतर दशम पहाक एहनां ओ सह ए अतर दशम पहा उन्न मेहमद आनु इट वासे में तेने ए बी अतर थी ना एका यो मेगाक ए बी अतर एका यो इट वासे में तेने ए बी अतर थी ना एका यो मेगा एहनां एका अत्ता फिर दान लेने में तेन में तेने ओ बी अतर थी ना दशम पहा හරි දැන් එහෙනම් ආපහු මේ පද්ධතිය හරියට අර අපි කලින් හොයපු සරල පරිපථයම තමයි. ආ එහෙනම් මෙතන 1 1 සමාන්තරගතයි. එහෙනම් එතෙන්ට දාන්න පුළුවන් සමකේ 0.5. 0.5යි 0.5 ශ්‍රේණිගතයි. එහෙනම් එතන සමකය 1 ඕම් වෙනවා. හරි එතන 1 ඕම්. එතකොට මෙතන මේ තියෙන 0.5ත් එක්ක තියෙන්නේ දෙන්න සමාන්තරගතව. හරි එතකොට 0.5 කියන්නේ භාගයක් නේ නේ. एक निका एक देखक वगे ने मेतन दिए एक एकाक एहना ओकोम एक तुनक एहना समक एक तुनक के लिए उत्तर हरि एक गन
හරි. එහෙනම් එතනින් ඒකට අදාළ උදාහරණ ටික ප්‍රමාණවත් ඊට පස්සේ ආපහු යමු අපි නෝට් එකට. කරපීඩීමේ අංක 2 ක්‍රමයේ යටතේ. එහෙනම් ඊළඟට යමු අංක 3 ක්‍රමයට. හරි, ඒක දාන්න මෙම සමමිතික ක්‍රමය. සමමිතික ක්‍රමය. හරි. ඒක යටතේ මෙහෙම දාන්න වාක්‍යයක්. යම් පරිපථයක් එහි සමකය සොයනු ලබන අග්‍ර දෙක අතර ප්‍රතිරෝධ ප්‍රමාණයෙන් සහ ඒවායේ අගයන්ගෙන් සමමිතිකව පවතිනම් මෙම ක්‍රමය භාවිතා කළ හැක. හරි, එතන දාන්න උදාහරණ කියලා. පහත දැක්වෙන පරිපථයේ A සහ B අතර සමකය සොයන්න. හරි, එතන පරිපථය අඳි. හරි, එහෙනම් ඒකේ දැන් අපි දන්න ක්‍රමවලට යමු. අපිට මේ සිම්පල් කැපිටල් ආරුයි මේ කැපිටල් ආරුයි ශ්‍රේණිගතයි කියන්න බෑ. මෙතන සංධියක් තියෙනවා. මේ දෙන සමාන්තරගතයි කියන්න බෑ. මේ පැත්තෙන් නම් එකට හයි වෙලා තියෙනවා. හැබැයි මේ පැත්තෙන් එකට හයි වෙලා නැහැ. හරි, ඒක නිසා ඒක හරියන්නේ නැහැ. එහෙනම් අපිට ඕකේ ඔය කියන සමමිතික ක්‍රමයට යන්න ඕන. ඒතර සමමිතික ක්‍රමයේදී කියනවා ඔය ධාරා ගලන ඒ සහ බී අපෙන් සමකය යන්නේ ඒ තැන් දෙක අතරනේ, ඒ සහ බී අතර. ඒතර ඔන්න ඔය තැන් දෙක අතර සමමිතික වෙන්න ඕනලු. ඒකේ ප්‍රතිරෝධ අගයන්ගෙන් වගේම ප්‍රතිරෝධවල ප්‍රමාණයන්ගෙන්. ඒතර මේ ආරට මේ ආර ඉන්නවා, ආරට ආර, ආරට ආර. අවුල නැහැ ගන්නට සමමිතිකයිනේ නේ. ඒ වගේ අවස්ථාවක නිකන් ඕකේ ධාරා ගලාගෙන යන්නේ සමමිතිකව. ඒක තමයි වටිනාම සංසිද්ධිය. හරි, නිකන් මේ වගේ. නිකන් මේක අපි හිතමු I ධාරාවක් යනවා කියලා. එහෙම වුණොත් මේකෙත් I ධාරාවක්ම යන්න ඕන. සමමිතික වෙන්නද? ඒතර මේකේ I ධාරාවක් ගියොත් මේකෙත් I ධාරාවක්ම යන්න ඕන. ඒ වගේම මේකේ I ධාරාවක් ගියොත් මේකෙත් I ධාරාවක්ම යන්න ඕන. ඒ අනුව එතකොට පේනවද මෙන්න මේ ප්‍රතිරෝධය හරහා කිසිම ධාරාවක් ගලන්නේ නැහැ කියලා. දැන් මේකේ යන ධාරාව කෙලින්ම මේකේ යනවා.
මේ කියන ධාරාව කෙලීම මේ කියන මේ කියන ධාරාව කෙලීම මේ කියන හා ඒ කියන්නේ මේක තුලින් කිසිදු ධාරාවක් ගලන්නේ නැහැ හා එහෙනම් අන්න අපිට අර ධාරා නොගලන ප්‍රතිරෝධ පරිපතයෙන් ඉවත් කරන්න පුළුවන් කියන සංකල්පය මත ওই ප්‍රතිරෝධ දෙක අයින් කරන්න පුළුවන් හරි දැන් එහෙනම් මේ ප්‍රතිරෝධ දෙක අයින් කරාට පස්සේ ওই පරිපතය සරල වෙනවා හා දැන් එහෙනම් අපිට ওই පරිපතේ මෙහෙම ඇඳ ගන්න පුළුවන් හරි එහෙනම් එතන පරිපතය දැන් අපිට එහෙනම් මෙහෙම අඳින්න පුළුවන් මේ ආර ප්‍රතිරෝධය තියෙනවා මේ ආර ප්‍රතිරෝධය තියෙනවා මේ පැත්තට ආර ප්‍රතිරෝධය තියෙනවා ඊට පස්සේ මෙතනින් ආර එකක් තියෙනවා මෙතනින් ආර එකක් තියෙනවා මෙතනින් ආර එකක් තියෙනවා හරි ඔන්න ප්‍රතිරෝධ ටික දැන් මෙතන සම්බන්ධයක් නැහැ ඒක අයින් කරා හා දැන් එතකොට අපිට පුළුවන් a සහ b අතර සමගය ලේසියෙන් හොයාගන්න දැන් ඔන්න අපි දැන් අර අනිත් ක්‍රම දැන් පාවිච්චි කරන්න පුළුවන් මේ ආර ශ්‍රේණිගතයි එහෙනම් එතන 2 ආර ඊට පස්සේ මේ ආර ශ්‍රේණිගතයි එතන 2 ආර මේ ආර දෙන්න ශ්‍රේණිගතයි එතන 2 ආර එහෙනම් 2 ආර ඒවා තුනක් සමාන්තරගතයි කියන්නේ එතන සමගය 2 ආර බෙදීම 3ක් කියලා යනවා හරි එහෙනම් දරගන්න හරි එහෙනම් ඒකෙනුත් අපි තව උදාහරණ කීපයක් බලමු හරි බල ට්‍රයි කරන්න බලන්න මොකක්ද
හරි එහෙනම් ඒකෙදි බලමු මොකද වෙන්නේ කියලා බලු බැලමට පේනවා ඔය පරිපථය සමමිතිකයි සාමාන්‍යයෙන් ඒ වගේ පරිපථ අපිට සමමිතිකව තමයි දෙන්නේ හරි එතකොට අපි ඉස්සෙල්ලම කරන්න ඕන දෙයක් තමයි ඔය ධාරාව ගලන අග්‍ර දෙක කියන අපි සමකේ යන්නේ AB අග්‍ර දෙක අතරනේ ඒ දෙක අතර තිරස්ව තියාගන්න ඕන එතකොට තිරස්වලා තමයි තියෙන්නේ අවුලක් නැහැ හරි දැන් එතකොට මේක දැන් අපිට සාමාන්‍ය ක්‍රම වලට හදන්න පුළුවන් ද කියලා බලමු මෙන්න මෙතන පොඩි කේස් එකක් වෙනවා මේ ප්‍රතිරෝධ හතරක් එකට හයි වෙලා. ආයතන කොහොමත් වැඩි හරියන්නේ. මෙන්න මේක තමයි එතකොට සමමිතික අක්ෂය වෙන්නේ නේ. පොතෙන් රූපය සමමිතික වෙන්නේ. එහෙනම් ධාරා ගලන විදිහ ලකුණු කරොත් මේකේ අයි ධාරාවක් ගියොත් මේකේ අයි ධාරාවක් යනවා. ඒ වගේම මේකේ අයි ධාරාවක් ගියොත් ඔන්න හොඳට බලා ගන්න මේකේ තමයි අයි ධාරාවක් යනවා. तो मैं ई डैश किया तो मे क्या तुम ई एक वग्या किया मे के ई एक वक्या एक निका हर तर मे के निक निका मे पार नहीं मे के निकने मे पार ऐना मेतर संबंध अक्टिव हाँ उन्नोतनी संबंधे अंकरा हर मेक तिब्बती कमान को मेके ई नोट दार वो मेके हर दंगना मेतन संधि गेलवना දැන් එතන ඇඳිලා තියෙන්නේ මේ වගේ මම ඒක පැහැදිලිව පෙන්වන්නම් එතන ඔන්න මම සන්ධිය ගලවනවා ඉස්සෙල්ලම මෙතන ඔන්න සන්ධිය අයින් කරා දැන් එතන පරිපථය සම්බන්ධ වෙන්නේ මෙහෙම මේ දෙන්න මේ දෙන්න දැන් බලන්න මේ ආර් ශ්‍රේණිගතයි එතන 2R මේ ආර් ශ්‍රේණිගතයි එතන 2R देखाई आर देखाई आर सामांतर गता है कि अन्य आर हाँ डैम में आर बेदी में देखाई में आर हुई में आर बेदी में देखाई श्रेणी का तो दिए यह ना इतना सामग्र देखाई आर क्या लायन में पैता ते वगे मरे नहीं आये विनो में ही तं दौर ने ये पैते केली मती नो को में देखाई आर यह ना देखाई आर है वादे का सामांतर गता है कि එහෙනම් අපි එතන ඊළඟ තව උදාහරණයකට යමු. මේ 65% එක මම නෝට් එකේ හදපු උදාහරණයමයි. වෙනසකට තියෙන්නේ මේ අර රූපේ කරගවල තියෙන්නේ. මේක අංශක 45ක් කරගුවනම් අනිත් පැත්තට අපි නෝට් එකේ හදලා තියෙන රූපේම එනවා. ඒකින්ද මම ඒකට යන්නේ නැහැ. හරි 76ට යන්න.
හරි. එහෙනම් ඒකට වෙලා ඇති. ඒක බලමු. තොර ඒකෙදිත් මෙන්න මෙතනින් ප්‍රශ්නයක් වෙන්නේ වලටනේ. තොර පේනවා මේ රූපය සම්මිතිකයි. එහෙනම් මෙන්න මේකේ යම් කිසි ධාරාවක් ගලාගෙන ගියොත් I එක කියලා හිතමු. ඒ ධාරාව මේකේ යම් දෝන සම්මිතික නිසා. මේකේ යම් ධාරාවක් ගලාගෙන ගියොත් I දෙක කියලා ඒක මේ පාරේ යන්න ඕන. ඒ කියන්නේ ඇත්තට මෙතන මේ සන්ධිය තිබ්බට ලොකු තේරුමක් නැහැ. එතන අපි එහෙනම් ඒ සන්ධිය ගලවලා අයින් කරන්න පුළුවන්. හරි එහෙම ගලවලා අයින් කරලා දාලා අපිට ওই ධාරා ගලාගෙන යන විදිහට ඕක සම්බන්ධ කරනවා නම් මෙන්න මෙහෙම හයි වුණා නම් වැඩේ ඇති. හරි දැන් එහෙනම් මේක 9යි. මෙතන මේ 9යි මේ 9යි එතන තියෙනවා සමකයේ 18යි. මෙතන මේ 9යි මේ 9යි එතන සමකයේ 18යි. මෙතන තියෙනවා පහු 9යි. එහෙනම් ඔක්කොම 18ෙන් හදමු. මෙතන 18 ඒවා දෙකක් ඕනේ. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. එහෙනම් ඔක්කොම 18 ඒවා 6ක් තියෙනවා. එහෙනම් සමකය 18 වෙදීම 6ක්. ඒ කියන්නේ 3යි කියලා එනවා. හරි. ඊට පස්සේ යමු ඊළඟ උදාහරණයට. එතන 74යි 78යි දෙකම අඩු.
හරි එතකොට 77 වෙනි ප්‍රශ්නයට යමු. එහෙනම් 77 ආපහු මෙන්න මේ අක්ෂය ඔස්සේ සමමිතිකයි පද්ධතිය. මොකද ඔයාලා සාමාන්‍ය ක්‍රමවලට හදන්නේ නැති තේරෙයි මේ මෙතන සන්ධිය කරදරයක්. ශ්‍රේණිගත සමාන්තරගත එහෙම හිතාගන්න අමාරුයිනේ එතකොට. හා දැන් එහෙනම් මෙහෙම හිතමු. මේකේ I එක ධාරාවක් આવොත් ඒක මේක යන්න ඕන. මේකේ I දෙක ධාරාවක් ගියොත් ඒක මේක යන්න ඕන. හා එහෙනම් එතනින් අපි කියන්න පුළුවන් මෙතන සන්ධිය ඔහොම තිබ්බට වැඩක් නැහැ. නිකන් එතන ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ හරියට මෙන්න මේ වගේ කියලා. හරි. දැන් එහෙනම් මේ හැම කම්බි කැල්ලම්ම එකයි යෝම් බැගින් කියලා ගියා. එහෙනම් මෙතන මේ එකයි මේ එකයි ශ්‍රේණිගතයි. එතෙන්ද දෙකයි යෝම් දාන්න පුළුවන්. එතකොට මෙතන දෙකයි යෝම් එකක් තියෙනවා. මෙතනින් එකක් තියෙනවා. ඒක සමාන්තරගතවනේ තියෙන්නේ. එහෙනම් එක වෙනුවට දෙකේව දෙකක් දැම්මේ. එහෙනම් ඔක්කොම එතන සමගයේ දෙක බෙදීම තුනක් වෙනවා. හරි දැන් එහෙනම් තියෙන්නේ මේ වගේ. මෙතන එකයි යෝම් එකක්. මෙතන දෙක බෙදීම තුනක්. ඊට පස්සේ මෙතන එකයි යෝම් මෙතනින් දැන් මෙතෙන්ට මේ එකයි යෝම් කම්බි කැරි දෙකක් තියෙනවා ශ්‍රේණිගතව. ඒක දෙකයි යෝම් කරන්න පුළුවන්. හරි ඔය වගේ තියෙන. දැන් එහෙනම් මෙතන ශ්‍රේණිගතයි මෙතන එකතු ගත්තොත් එකයි එකයි දෙකයි දෙකට දෙක බෙදීම තුනක් එකතු වෙන්න තියෙනවා. ඒතර දෙකට දෙක බෙදීම තුනක් එකතු වුණා කියන්නේ එතන අට බෙදීම තුනක් කරන. හරි එහෙනම් අපිට අවසානයට ගන්න පුළුවන් මේ AB අතර යටින් තියෙනවා දෙකයි යෝම් එකක්. මෙතන උඩින් තියෙනවා අට බෙදීම තුනක්. ඔය වගේ. හරි දැන් එහෙනම් භාග අවස්ථාවක්. ඒතර මේක නිකන් දෙක බෙදීම එක වගේ හිතන්න පුළුවන් නේ. එහෙනම් අපිට ඒකත් අටක් කරගන්න පුළුවන් උඩයි අටයි හතරෙන් ගුණ කරලා. එහුණුන් නිකන් අට බෙදීම හතර වගේ. එහෙනම් මෙතන 8ව 3ක් තියෙනවා. මෙතන 8ව 4ක් තියෙනවා. එහෙනම් ඔක්කොම 8ව 7ක් තියෙනවා. එහෙනම් සමගය 8 බෙදීම 7ක් වෙනවා. හරි. ඊට පස්සේ යමු 78ට.
හරි. ඒකෙ දිත් එහෙනම් අපිට සම්මිතික ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මේකේ i එක ධාරාවක් ගියොත් ඒ i එක ධාරාව මේක යන්න ඕනේ. මේකේ සිම්පල් i එක ධාරාවක් ගියොත් මේකේ සිම්පල් i එකක් යන්න ඕනේ. හා එහෙනම් අන්න මේ ප්‍රතිරෝධය තුලින් ධාරාවක් යන්නේ. මේ යන ටික මේක යනවා. මේ යන ටික මේක යනවා. ඒ වගේම එතකොට මේකෙත් ඒ විදිහටම මේක අයින් කරන්න පුළුවන්. හරි. දැන් එතකොට මේ ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතයි. එතන හැම එකක් මේකයි යෝම් බැගින්න මෙතන මේකයි මේකයි ශ්‍රේණිගතයි කියන්නේ එතන දෙකයි. මේකයි මේකයි ශ්‍රේණිගත කියන්නේ එතන දෙකයි. දෙකයි දෙකයි සමාන්තරගතයි කියන්නේ එතන එකයි. හරි. එතකොට මෙතන මේකයි 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 ශ්‍රේණිගතව තියෙනවා. එහෙනම් මැද්දේ පොලිමේ සමකය තුනක් වෙනවා. උඩින් තියෙනවා එකයි එකයි ඒත් ප්‍රතිරෝධ දෙකක්. ඊට පස්සේ යටිනුත් එකයි එකයි ප්‍රතිරෝධ දෙකක් ශ්‍රේණිගතව තියෙනවා. එහෙනම් එතනත් දෙකයි. හරි. එහෙනම් ওই වගේ තියෙන්නේ. එහෙනම් එතන අපිට හදන්න වෙන්නේ අපි 6යි ඕම් ගමු. 6යි ඕම් ගෙන් ගත්තොත් මෙතන හදන්න පුළුවන් 3ක් දාලා මෙතන 2ක් මෙතන 3ක්. එහෙනම් 6 බෙදීම ප්‍රතිරෝධ තියෙනවා 8ක්. ඒ කියන්නේ ඔබ සුළු කරොත් 3 බෙදීම 4ක් කියලා එනවා. හරි. එහෙනම් උත්තරේ 3 බෙදීම 4ක්. 4 වෙනි උත්තරේ. හරි. එහෙනම් ඒ සමමිති ක්‍රමය පාවිච්චි කරලා ඔයාලට තව ඔගේ හදන්න පුළුවන් ප්‍රශ්න. සමමිති ක්‍රමය තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට තියෙන වීස්ටන් පරිපථ ක්‍රමය. ඒතර අපි ඒක ඊළඟ දවසේ බලමු. ඒතර මේ දක්වා ඔය කොටස් ටික හරියට ආපව පාරක් බලලා ඔතෙන් දෙනකන් ටියුට් එකේ ඉතුරු ගණන් ටික හදලා දාන්න. හරි. ඒකට ආපව මේ වගේම තව වීඩියෝ ක්ලිප් එකක් ඉතුරු සමග ප්‍රතිරෝධය හොයන ක්‍රම සම්බන්ධයෙන් දෙන්න. හරි. එතනින් එතකොට අපිට ඒ කොටස එහෙම නතර කරන්න පුළුවන්.